විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ලැබෙන ආදායමින් තනි ඒකකයක් හැටියට ගත්තොත් වැඩිම ප්‍රමාණය ඇඟලුම් වලට සංචාරක හෝ ඒ සියල්ලන්ට වඩා වැඩිම බිලියන 7.8ක් විතර ලංකාවට විදේශීය ධනෙ ඩොලර් වලින් උපයලා දෙන ශ්‍රී ලාංකික පිරිස. මේ වගේ තත්වයක් ඇතුළේ ආණ්ඩුවක් කළ යුතු වන්නේ සහන මිලට සමහර රාජ්‍යයන් කරේ නොමිලේ මෙය ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරා. හැබැයි අපේ යාලංකේක මොකද්ද කරන්නේ? මෙතෙක් තිබුණු ටිකට් එක වගේ තුන්ගුණයක මිලකට වඩා වැඩි ටිකට් එකක් අය කරනවා. මේක සාධාරණද? ඔවුන් අපේ රටේ පුරවැසියන් නෙමෙයි. තමුන්වාසලන් අපි දැනගන්න කැමතියි. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර ගිණුම ආසන වශයෙන් කෝටි 1000ක් පිරලා තිබෙනවා. ඒ වගේම රක්ෂණයක් ගන්නවා. ඒ වගේම කුවේට් අරමුදල තිබෙනවා. මේ වගේ මේ ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ඉඩ තිබෙනවා. ලෝකයේ හැම රටක්ම කරපු දේ තමයි තමන් ඉන්දියාව, බංග්ලාදේශ වැනි රටවල් පවා තමන්ගේ පුරවැසියන් ඒ රටවල අසරණ භාවයට පත් වෙන්න ඉඩ නොදී, ඒ රටවල මරණය දෙක දෙක ජීවත් වෙන්න ඉඩ නොදී තමන්ගේ පෞල්ලක සමගින් ජීවත් වීම සඳහා කැඳෙව්වා. ඒ තමුන්වාසල මාස 10ක් ගිහිල්ලා කැඳවන්න නැතුව යුක්‍රේනයේ සංචාරකයෝ ගිනනවා. ඒක තමුන්වාසලගේ ප්‍රතිපත්ති. මම දැනගන්න කැමතියි. ඒ වගේ මිලාදික හෝටල් වල දින 14 කාලයක් නිරෝධායන වීමට නියම කරනවා. ගරු කතානායකතුමනි, මේ දවස්වල ගොඩක් හෝටල් වල ටිකට් හෝටල් වල කාමරයක් රුපියල් 3500 යන්නේ. හැබැයි 12500ට 7500ට මේ ඇගෙනල්ල තමන්ගේ හිතවාදින්ගේ හෝටල් වල දින 14ක් නිරෝධායන කරනවා. තමුන්නාසලන් මේ කොවිඩ් තත්ත්වෙන් අසරණ භාවයට පත් වී තිබෙන විදේශිකයන් තමුන්නාසලගේ ජනා විශේෂම ජනාධිපතිවරයා වටේ ඉන්න විශේෂයෙන්ම මම නැවතව ධාරණි කරනවා. ජනාධිපතිවරයා වටේ ඉන්න කෘප්‍රකට ව්‍යාපාරිකයන්ගේ ආදාය මාර්ගය බවට පත් වී තිබෙනවා. මේ අසරණ භාවයට පත් වෙච්ච මිනිස්සු තමන්ගේ ආදාය මාර්ගය බවට පත් කරගැක්කේ කවර අමානුෂික රාජ්‍යයකටද? කවර පාලකයෙකුටද? 12500 ටිකට් එක නිරෝධායන වෙන්න 1,50,000ක් විතර ගන්නවා. PCR එකට 16,000ක් ගන්න. ටිකට් එක 100,000ක් විතර වෙනවා. ආසන වශයෙන් ගත්තොත් ලංකාවට ප්‍රවේශයකට 104,000ක් විතර වෙයි වෙනවා. මාස වැටුපු රුපියල් 60,000ක් නේ ඒගොල්ලන්ට. රුපියල් 50,000ක් ගත්තොත් මාස 8ක වැටුපෙන් ගෙවන්න ඕන ලංකාවට එන්නේ. තමුන්වාසලා පාලකයෝද මේ රටේ ප්‍රවේශින්. තමගේ හිතවාදී කෘප්‍රකට ජාවාරම්කාරයන්ට කොවිඩ් වසංගතය තමන්ගේ ධනෙ උපය නූපත බවට පත් කරගත්තු ජාවාරම්කාරයන්ගේ. මේ නිසා එයයි එන්නේ නැහැ සමහර ඇඳ සල්ලි නැහැ. ගුවන් සේවා නතර කළා තිබෙන්නේ. ඒ තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි කරන ලංකාවේ ඕන පුරවැසියෙකුට කරු කතානායකතුමනි, මේ ලංකාවට ප්‍රවිෂ්ඨ වීම සඳහා අයිතියක් තිබෙනවා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නාද මූලික අයිතියක්. අපේ රටේ පුරවැසියෙකුට කිසිදු බාධාවකින් තොරව අපේ රට ඇතුළත් වීමේ අයිතියක් තිබෙනවා. දැන් තමුන්වාසලේ අයිති උල්ලංඝනය කළා තිබෙන්නේ. තානාපති කාර්යාලය ලියාපදිංචි කරන්න ඕන. ලියාපදිංචි කරන තව ගණන් ගෙවන්න ඕන. තමුන්වාසලගේ හිතවත් ව්‍යාපාරිකයන්ට යටි ඇතුළෙන් සල්ලි ගෙවන්න ඕන. ලිස්ට් එකකට නම දා ගන්න ඕන. මේ අපේ රටේ පුරවැසියන්ට තමුන්වාසලා දෙන වද වේදනාව. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් නිරෝධායන ක්‍රියාවලිය රටේ තියෙන කොහොමද සෞඛ්‍ය මුතු මේ දන්නව? අද ගෙදරක කොවිඩ් රෝගය වැළඳුණු බව කෙනෙක් හොයාගත්තත් ඒ ගෙදර අය අද නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන්නේ නැහැ. ඒ අය ගෙදර ඉස්සත නිරෝධායන කරනවා. එතකොට පිට රට ඉඳන් එන අය මොකටද හෝටල් වලට ගෙනියන්නේ? ගෙදර තමන්ගේ ස්වාමියාට කොවිඩ් වසංගතය වැළඳී තිබෙන බව ඔප්පුනත් තහවුරු වුණත් බිරිඳ ගෙනියන්නේ නැහැ නිරෝධායන මධ්‍යස්ථාන වලට. හැබැයි ලංකාව පිට රට ඉඳන් එන අය මොකටද හෝටල් වලට දක්වන්නේ දින 14ක්? මම තමුන්වාසලෙන් අහන්නේ. ඒ විතරක් නෙවෙයි, දැන් සංචාරකයෝ ගේන උදයංග වීරතුංග මේක ඇතිතරම් මේ පාර්ලිමේන්තේ කතා වෙලා තිබෙනවා. ඉතින් ඒගේ කෝ ඒගොල්ලන්ට නිරෝධායන ක්‍රම ඒගොල්ල ඇතිතරම් හැමතැනම සැරිසරනවා. මා දැක්ක සෞඛ්‍ය නිර්දේශයක් ලබා දීලා තිබුණා අඩුමතරම සතියක් නිරෝධායන කරන්න කියලා. හැබැයි සතියක් හිටියෙත් නේ දින පහේ මිරිස්ස යනවා. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? ඒ නිසා සුද්ධන්ට එක විදිහකට සලකනවා. ව්‍යාපාරිකයන් තමන්ගේ ආදායම ලබන ඉල්ලමක් බවට මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්නේ පත් කරගෙන තිබෙනවා. ඒ නිසා මම තමුන්වාසලගෙන් අවධාරණය කරන්නේ මේ පිළිබඳ අවධානය යොමු කොට මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හදන්න. ලෝක රටවල් කරේ එහෙම නොමිල ගුවන් යාන දෙම්ම නැව් වලින් ගෙනව සමහර රටවල් වල. ඒ රටේ පුරවැසියන් බලාගෙන මේ රටේ ඒ රටේ පාලකයන්ගේ වගකීම. හැබැයි අපේ රටේ පාලකයෝ අසරණ භාවයට පත් වෙච්ච පුරවැසියන් විදේශගත ශ්‍රී ලාංකිකයන් තමන්ගේ මුදල් හම්බ කරගැනීම තමගේ කෘප්‍රකට ව්‍යාපාරිකයන්ට ජාවාරම බවට පත් කරලා දීලා තිබෙනවා. තමුන්වාසලාට පාලකියුද රටේ පුරවැසියන්ට මෙවැනි ඊර්ණමක් අත්පත් කරලා දීලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කාර්යසාධක බලකායක ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ වමනා මත තමයි ගේන්නේ කවුද නොවෙන්නේ කවුදලා තීරණය කරන්නේ.
ඒක ඉරට අපේ රටේ ශ්‍රී ලාංකික එම රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිය මේ අයිතියට ගරු කරලා මෙයා ගෙන්නවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් හදන්න ඒක තමයි මගේ ඉල්ලීම ගරු කතානායකතුමනි ඒ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වීම වෙනුවෙන් ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද ඒ සඳහා වන කාල රාමුව කවරේද අසරණ භාවයට පත්ව සිටින්නට සානදායි මිල ගණන් යටතේ ගුවන් ටිකට් පත් ලබා දීමට නොහැකිද කුවෙට් වන්දි අරමුදල සහ විදේශ ශ්‍රමික රක්ෂණ අරමුදල භාවිතා කළ නොහැකිද මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් මෙරට පැමිණෙන තෙක් සහන සැලසීමට ගනු ලබන පියවර කවරේද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමැති මන්ත්‍රීතුමා විසින් මතු කරන ලද ප්‍රශ්නයේ වැදගත් ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයේ පරාසය මාගේ අමාත්‍යාංශයට පමණක් නෙවෙයි විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ ගණනාවකටම ගුවන් සේවා මේ සෑම අංශයකින්ම තොරතුරු එකතු කරගෙන පූර්ණ පිළිතුරක් ලබා දී යුතුව තිබෙනවා ඒ නිසා මම හෙට උදේ ඒ පිළිතුර ඔබතුමා අසලද සෑම ප්‍රශ්නයකටම අනිකුත් අමාත්‍යාංශ වලින් ඒ අවශ්‍ය තොරතුරු ලබාගෙන සපයන බව ප්‍රකාශ කරන්න කැමතියි।